නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ කිං සම්භවා ආවසෝ සබ්බේ ධම්මා මනසිකාර සම්භවා සබ්බේ ධම්මා තීති කවිනිය ස්වාමීනාගේයි ශ්‍රද්ධා විදි සම්පන්නින්වත්ී මේ ධර්ම දේශනා මාලාවේ හතරවෙනි දේශනාවටයි මුල පුරන්නේ. ඉතින් මේ සඳහා අපි මේ මූලක සූත්‍රය විද්‍යාගෙන ඒකේ දක්වන ඒ කරුණු එක එකක් දවසින් දවස ඉදිරිපත් කරගෙනයි දින පාඩේක දේශනා මාලාවට පාඩුකාසප යගන්නේ. ඉතින් අපි ඊයේ ආරම්භ කළේ මේ මානසිකාර කියන මාතෘකාව. ඒකදී අපි උත්සාහ ගත්තා ඒ මානසිකාරයක් මෙතන යෝනිසමස්කාර විතරක් නෙවෙයි යෝනිසමස්කාර අයෝනිසමස්කාර කියන දෙකටම පොදුවේ සාකා බැලුවොත් ඒක විශාල පුළුල් ක්ෂේත්‍ර එකට අපිට ආරාධනා කරනවා ඉඳ සමසන. ඉතින් මානසිකාරය කල්ලතු විනිශ්චය වෙලා නැහැ යෝනිසමස්කාර අයෝනිසමස්කාර කියලා. ඒක හැම වෙලාවෙම හැම චිත්තක්ෂණයකම හැම ක්ෂණයකම විවෘතව පවතිනවා. සමතර ඇබ්බැහියට සංසාරගත කුරුද්දට ඒක දුවන්නේ අයෝනිසමස්කාර කරලා. මේ සයිසලාම් කියනකොට සිද්ධ වෙන්නේ මේ මානසිකාරය උරපැත්තකට යන්න ඕනම කෙනෙකුට සමාන අයිතිවාසිකම සමාන පිට ප්‍රස්තාවක් තියෙනවා. නමුත් මේ වෘද්ධි ඇබ්බැහියේ තුචර්චියේ පෞෂත්වයේ ගති අනුව ස්වභාවයෙන් විශේෂයෙන්ම පෘථග්ජනයාගේ අයෝනිසෝ පැත්තට යනවා. ඉතින් සක ආතරි සිද්ධ වෙනවා ඒ අයෝනිසෝ පැත්තට නුනුවණින් කල්පනා කරන පැත්තට සම්ප්‍රදාන උපුල කල්පනා කරන පැත්තට නිදර්ශන රූපක තමයි අත්දැකීමෙන් ලබා ගන්න. ලබාගෙන ඒක හොඳට ගැඹුරට බැලලා බලනකොට ඉතින්දී යම් ප්‍රමාණයකට තමන්ගේ චේතනාවක පෙර කර්ම ශක්තිවල රුචිආචකම් වල බලපෑමක් ඇවිල්ලා අයුන්සමස්කාරට යනවට තමන් වග වෙන්න වෙනවා. ආන්නේ ඒ බව තේරුම් අරගෙන ඒකට සූදානම් වෙලා යම් අවස්ථාවක ජීවිතේ පළවෙනි වතාවට සංසාරේ පළවෙනි වතාවට අයුන්සමස්කාරට යන ඇබ්බැහියට ඒ නැති භාවයට ඒ පුරුද්දට තියෙන මේ මානසිකාරයේ යෝනිසමස්කාරකට හරව ගැනීම හැබැයි වෙනසක් ඇති කරනවා. කෙනෙකු පුද්ගලිකේ එක ආජීවන ප්‍රත්‍ය කියලා කියන ඇසුරු කරලා බලන්න පුළුවන්. ස්වභාවයෙන්ම යෝනිසමස්කාරයට යනකත්තක් ඉතක් යෝනිසමස්කාරයට ගියාම මෙන්න මෙහෙමයි ලකුණු කියලා. ඉතින් ඒක ඇත්තටම කෙනෙකුට ලොකු දිරිගැන්වන ශක්තියක් ඇති කරනවා. අනුසාරු භාවී වටිනාකම් පෙන්නලා දෙනවා. චින සම්පත්‍ය වර්තාකම් පෙන්නලා දෙනවා. නමුත් එතනින් තමයි වැඩේ පටන් ගන්නෙ නැතු වැඩේ හැමාරේ නෙමෙයි. ඊට පස්සේ ඒක නාට සිද්ධ වෙනවා මේ විදියට වෘද්ධට ආයෝජනමත් කාට යන මේ ක්‍රමය යෝනසමස් කාට අනාකාරයේ තමයි ජීවන රටාව සකස් කරගන්න කායික වාචික ක්‍රියා සකස් කරගන්න සඳහා එළඹ පෙනක වාශය කරන්න ඒක තමයි භාවනා කරනවා කියලා කියනවා. ඉතින් භාවනා කරනකොට අර අහම්බෙන් පළවෙනි සැරේ වුණාට නැවත නැවතත් ඒක ළඟ ළඟ නැවත නැවතත් යෝනිසමස්කාර දිහාට හැරෙන දිහාට කරපස්සේ ඒ පුද්ගලයා තුන්වෙනි වතාවට ඒක බහුලීගත කිරීම සඳහා සියල්ල කැප කරනවා. තම සතු සියල්ලම කැප කරනවා. කැප කළා තමයි මේ භාවනාවෙන් ඇති කරගත පරිච්ඡේ කුරුද්ද අත්දැකීම බහුලීගත කිරීම කරන්නේ. ඉතින් මේකදී තාමත් වැදගත් දේ තමයි ඒ අයෝනිසමස්කාර කුරුද්දල කියන්නේ යෝනිසමස්කාර ගත හැක්ක ඒකට යෝනිසමස්කාර ගියත් මමයි වග වෙන්න ඕනේ. අයෝනිසමස්කාරට ගියත් මමයි වග වෙන්න ඕනේ. ඒ නිසා කුරුද්දට ගියා
හැබැයි එයට ගියා කියලා හරියන්නේ නැහැ. අයුෂ්මත් කාලයට ගියොත් එකකින් ඇති වෙන නපුරු නරක ඵල විඳින්න වෙනවා. මේ අත්වැසික හෝ ඉස්සරහට හෝ ඒතර අපි කොහොමාරි කරලා අපිට මේක ඉස්ලා නැහැ සංඥාව ඇති කර ගන්න ඕනේ. ඒ ඇති සංඥාව ඇති කරගෙන ඒ ඇති වෙච්ච වෙනස තමන්ම අර්ථකථනය දී ගන්නවා. ඒක තමයි ඇත්තටම හැබැයි වෙනස. ඒක උනාට පස්සේ යාගේ ඒ පුද්ගලයාගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා ඒක භාවනාවක් බවට ඒ වෙච්ච දේ නැවත නැවත සිදු වෙන තැනට හේතු කාරක සපයා දිනු කරන්න පුළුවන්. ඉතින් මේ ඉන්න පිටසතියා බලනකොට උගදෙනේ දැන හොන දැන මේ යෝනිසුමංස්කාරය කියන එක අත්දකපු ඇත්තෝ අයෝනිසුමංස්කාරය ආධිනව දන්නේ ඇත්තෝ ඒ වුණාට භාවිතා කිරීමේදී නැත්නම් භාවනා කිරීමේදී යම් අඩුපාඩුකක් තියෙනවා ඒකට බරක් අහලා ගන්න සාකච්ඡා කරලා නැවත නැවත හිත යොදවනකොට හරියන පැත්තට එන්නේ ඉඩ වැඩි නිසා අපි සුතානුගහිත කරන්නේ සාකච්ඡානුගහිත කරන්නේ සීලෙන් අනුග්‍රහ කරන්නේ සමද භාවනා විදර්ශනා භාවනා කරන්නේ ඉතින් ඒ සම්බන්ධයෙන් මේ සූත්‍රමය පැත්තේ සූත්‍ර පිටකයේ ගොඩාක් සූත්‍ර තියෙනවා මේ භාවනාවට භාවනා කරන කෙනෙකුට අතීතෙ වෙච්ච සිද්ධි ගෙනහැරපාලා එනම් මේක තමයි මේක දකවන්නේ දනවන්නේ දක්වන්නේ කියලා පෙන්නන ඉතින් මේ සූත්‍ර සාකච්ඡා කිරීමේදී එදත් ඒක දුර්ලභ දුෂ්කර කාර්යයක් අදත් ඒක දුර්ලභ දුෂ්කර කාර්යයක් නමුත් කළ හැක්කක් බවට තවන් විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේ පසුබිමක ඒ වගේ ඉදාණයක් තියෙද්දී මට හිතුණා අද මේ කාරණාව ඔප්නම් වන්න කුළු ගන්නන්න උද්දීපනය කළ දක්වන්න සංයුතනිකාය දැක්වෙන ඒ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ ඒ සූත්‍රයේ සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරා. ඉතින් මේ සරුවචනාන්ද වැඩ ඉන්න කාලේ වයසට ගිහින් පැවිදි වෙච්ච පාළුක්‍ය පුත්‍ර නම් බමුණු කුලයේ කෙනෙක් සරුවචනාන්ද ඉදිරියට පත් වෙලා කියන අවස්ථරයි ස්වාමීන් වහන්සේ මම එක පැත්තකට වෙලා අප්‍රමාදීව සතුටුමත් වෙලා ගතකරනද විවේක වෙන්න යන්න ආදන්නේ මට අනුකම්පා කරලා මට කමට ආනන්ද දෙන්නේ. විතර පුත්‍ර ජානවාංශේ ඒකනාර කියනවා මේක එක්කනට එක්කනට මෙව කමට ආනන්ද දීන දෙයක් නැහැ. මම දැන් කියන්න තියෙන හැටි කියලා තියදී ඒ කීදිත් එක එක්කන ඇවිල්ලා මගේ මෙව කමට ආනන උඹ වගේ නාකියෙක් කොහොම කතා කරනවා ඊළඟ දාරිය කොහොම කතා කරන්නේ කියලා හරි මම දැක්කේ. කියලා ඉවර වෙලා ඒ කියන්නේ මෙතෙක් මේ දීලා තියෙන ටිකම ඇති ඒ නිසා ඒකෙදි මේ පුද්ගලිකව කරන්න එපා කියනවානේ දෙබසක් හදන්න හිතේ. ඒක ඉවර වෙලා නමුත් මේ මානුක පුත්‍රගෙන් අරස් ප්‍රශ්න අහන බුදුහාමුදුර කමදාන දෙන්න කලින්. කියනවා යම් කිංචි චක්කු විදියේ රූපක්. යම් ඇහැට මුලිච්ච වෙන්න පුළුවන්, ඇහෙන් දකින්න පුළුවන් රූපයක් තියෙනවා. අදිත්තම් අදිත්ත රූපන්න පස්ස දින පස්සේ සම්පති. ඔබ කවදාකවත් දැකලා නැහැ. දැනට දකිමිනුත් නැහැ. දැනට බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැහැ. අන්න එවැනි රූපකින් රූපයක් මත කවදාකවත් ඡන්දයක් හරි ප්‍රේමයක් හරි රාගයක් හරි පහළ වෙන්න පුළුවන්. එහෙන් දැකියදීම රූපයක් තියෙනවා ඒක දැකලත් නැහැ, දකිමිනුත් නැහැ. බලමිනුත් නෑ බලන්න වෙන්නේ නැත්නම් වෙන රූපකින් කෙලස් ප්‍රතිපදිත. එතකොට මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ කියන නෑ. එතකොට බුදුආරණා සෝත විඤ්ඤය සද්දා. කණින් ඇසීතුම් සත්‍යයක් තියෙනවා. අහලත් නෑ, දැන් ඇහෙමිනුත් නෑ, අසමිනුත් නෑ, මත්තර අසන්න වෙන්නේ නැහැ. එහෙම සද්දකින් රාගය, ප්‍රේමය, ඡන්දය, ඒ කියන්නේ කෙලෙසක් පහළ වෙන පුළුවන්. නෑ. ඊළඟට පුත්‍රයන්ගේ කාණ්ඩය රස පහස ධර්ම ආදිවාසී රෞම කරකන මේ ස්වාමීන් වහන්සේ තියලා ඉගෙන පෙන්නනවා මේ සම්පූර්ණ සංසාරයේ නිවනයි මේ වර්තමාන චිත්තක්ෂණේ තියෙන්නේ. ඒ වර්තමානයේ අපිට දකින්නක් වෙන්න පුළුවන්, ආහාරයක් වෙන්න පුළුවන්, ගත බලන්නේ, රස බලන්නේ, පාස බලන්නේ ඕකේ තමයි සියලුම සංසාරය හැදෙන්නේ. ඉතින් ඒකෙදි මට හිතුණා මෙහෙම කියන්න කියලා අපි රූපයක් වර්තමාන මොහොතේ බලමින් ඉන්නවා.
අපි රූපයේ රාග දනවන හෝ ද්වේෂ දනවන හෝ මෝහ දනවන රූපයක් වෙන්න පුළුවන්. ඉතින් රාග දනවන රූපයක් ආපුවම අපිට පච්චාත්තාපයක් කරන ගැටුවක් වෙනවා. මට තරම් වෙන්නේ නැහැ මේ රාග රූපයේ, එහෙනම් මේ ද්වේෂ රූපයේ, මේ මෝහ රූපයේ කියලා අපිට රූපය පිළිබඳව අමනාපකාරී ඇති පහළ වෙන්න පුළුවන්. මේක අමතරව සද්ධාව දනවන, වීර්ය දනවන, සති දනවන රූපක් තියෙනවා. පුඤ්ඤතසනයක් වශයෙන් ගත්තොත් මේ රාග දෝෂ මොහ දනවන රූපයක් මානසිකාරේ නැත යෝනි මානසිකාරේ දින කෙනෙකුට හිතා ගන්න පුළුවන්. දැන් මගේ කෙලෙස් කලනා හරියක් කරන්නේ මේ රාග දනවන, ද්වේෂ දනවන, මොහ දනවන රූපේ තමයි. නමුත් මේ රූපයෙන් කෙලෙස් වැගිරුණාට ඇයි චක්කු විඥානේ චක්කු ප්‍රසාරී රූප වැදුණාට මේ වෙලාවේ මම කන නිවන් දැකලා තියෙනවා. මගේ නාසය නිවන් දැකලා තියෙනවා. මගේ ජීව නිවන් දැකලා තියෙනවා. මගේ කය නිවන් දැකලා තියෙනවා. මනස නිවන් දැකලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් නම් මේ ඇහෙන් ඇති වෙන කෙලෙස් ටික වළක්ව ගන්න, ඉක්මව ගන්න, එහෙන් නිවන් දැක. ඒ නිසා ඇහෙන් පේන බව දන්න නිසා ඒ දැනීම හරහා අපි අමාරු වෙලා ඉන්නවා. කෙලෙසිලා ඉන්නවා. මායයට යට වෙලා තියෙනවා. නමුත් ඒ එකක් නිසා අපි පහකින් බේරිලා. ඒක නිසා මේ ඇහිං පේන මේ රූපය මතිනොත් යම් ආකාරයක මොන දහංගටයක් දාලා කරන මොන ක්‍රම වේදකින් හරි කමන්නේ නැහැ. කාමයක් ද්වේෂයක් මොනක් පහර නොවන තැනට. කටයුතු කරන්න පුළුවන් වුණොත් බොහෝම ආසන්නයි නෙවෙයි. නමුත් අපි ඒ රූපේ දිහා බලලා අටත්තරම රූපෙටම ඇබ්බැහි වෙලා එහිම නිවග්න වෙලා ළඟ ඉන්න කට්ටියත් අට්ටු කරා ආ බලන්න මේ බලන්න ඕ බලන්න කියා දඟලන පටන් අරගත්තොත් ඒ කෙනාටත් කෙලස් වැගිරෙනවා. අල්ලපු විතර මිනිස්සුන්ටත් කෙලස් වැගිරෙනවා. ඒ මනසට දැක ගන්න වෙලාවක් හම් වෙන්නේ නැත්නම් ඒ රූපෙටම තියෙන නිසා කණිනාසී දිවි එකයි කෙලස් වැගිරෙන්නේ නැති බවක් දැක ගන්න හම් වෙන්නේ නැහැ. විශාල අනවශ්‍ය සංසාරයක් පවා ඉති එන්නේ ගතිය ඒ ස්වභාවය මේ මාර්ග බුද්ධ සූත්‍රයේ කියවනකොට කෙනෙකුට අන්‍ය මාර්ගී බුද්ධත්ව වශයෙන් ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. නමුත් සූත්‍රේ නම් සඳහන් කරලා තියෙන්නේ ඇහැ කන දිවනාසය කය මන කියන මේ දෙක මේ වර්තමානයේ පේන දෙක පමණයි කියලා සුපදීන්නේ. අතීත කෙලස් කියලා જાතිකුත් නැහැ, අනාගත කෙලස් කියලා જાතිකුත් නැහැ. ඒ නිසා එළඹ සිටි මොහොතේ ඒ චිත්ත ප්‍රවෘත්තිය පිරිසුදු කර ගන්න පුළුවන් නම් මගේ මේ කෙලෙස් කරන්නේ හතවල් ద్వාරයෙන් කියලා දැනගෙන ලොකු වෙනසක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් මේ ටික ධර්මචර්යාංශේ වෙනවට පස්සේ නැත්තම් මේක මාළුකපුත්තු ස්වාමීන් වහන්සේගේ සාකච්ඡා මාර්ගයෙන් හේතු කරනවට පස්සේ මාළුකපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියද්දී මට වැටහුණා නම් මින් මෙහෙමයි මට කියන්න දෙන්නේ කියලා දැන් මාළුකපුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගාථා මාර්ගයෙන් තම වැටහලා ගත්ත හැටි කියන. ඒක අපිට මේ අද කත්ත මාත්‍රකාවේ හැටියෙන් නැත්නම් මේ යෝනිස් මනසකාරය සම්මස්කාරය හැටියට ඇහි රූපයක් දැකලා යෝනිස් මනසකාරය පිටන්නේ කොහොමද? අනුස් මනසකාරය පිටන්නේ කොහොමද? කණේ ශබ්දයක් ඇහෙන වෙලාවට කොහොමද යෝනිස් මනසකාරය පිටියන්නේ? ඒකේ ස්වභාවයේ අත්දැකීම අයුන්ස මනස්කාරය කොහොමද කියලා මෙහා කිසිකට ඒ ගාථා වාග්ගේ දේශනා කරන්නට සර්වඥාන්සේ විසින් සාධුවේ අනුමත කරා. ඒකෙදී තියෙන්නේ රූපං දිස්වා සති මුඨා කියන නිමිත්තක් මනස්කාරෝ කි. එහෙන් රූපයක් දැකලා මුඨා සති කියන්නේ ලැබෙති සියක් නෑ. ඒ දැක්ක දේ හොඳයි, අනේ සුදා සුභයි, අනේ සුඛයි, අනේ නිත්‍යයි, අනේ ආත්මයි කිය එක ප්‍රිය නිමිත්තක් දැකපුදී ව්‍යඤ්ජන අනු ව්‍යඤ්ජන වශයෙන් ගනිමින් අංගප්‍රත්‍යංග වශයෙන් ගනිමින් ඒකේ රස විඳිනේ කරනවා ප්‍රිය භාවය. රූපං දිස්වා සති මුත්තා ප්‍රිය නිමිත්ත මණ්ඩල සාරත් චිත්තෝ වේදි. ඒක පිටවදව බැඳි ඇලිච්ච ගැලිච්ච රත් හිතකින් රාග රත් හිතකින් වේද විඳිනේ කරනවා රස මේ ඒ රූපේ වර්ණ මෙහෙමයි සතහන මෙහෙමයි ව්‍යඤ්ජන අනු ව්‍යඤ්ජන මෙහෙමයි ආදි වශයෙන් ඒ දැකපු දේ අර කටට දාලා විවිධ පැත්තේ රස බලන වගේ ඒ රූපය විවිධ ආකාරයෙන් සාරත් චිත්තෝ වේදේති බැඳිච්ච හිතකින්
අනේ මගේ පින් කරපු ඇස් දෙකට රූපේ කොච්චර වටිනවද කියකියා ඒක මේ පැත්තෙන් පැත්ත දම තමයි සාරස චිත්‍ර වේදීති තාංච අජ්ජෝස චිත්‍රති එකට වැස ගන්නවා මම යසෝලාටත් මේක පෙන්න ගන්නට මම පෙර පින් කරපු නිසා මට ඇස් දෙකක් තිබුණු නිසා මෙච්චර වටිනා චිත්‍රයක් දැක්කට හම්බුණා කියලා ඒකට නිමග්න වෙනවා දැන් අපි ඒක ආඩම්බරයක් කරගන්න ඒ වගේම අජ්ජෝසති අභිවදති අභිනන්දති කියන පද තුන සාමාන්‍යයෙන් එකට යන වචනයි. ඒ අජ්ජෝසනය කෙරුවොත් යමකට අපි අභිවදනය කරනවා කාටද කියා පාණ්ඩව තමයි. මනසක ඔයත් දැක්කද? ඒක පුදුමයි. අර කමේකයි කියලා ඒ දැකපු දේ පිළිබඳව පුරාජීරු අට අරපෑම් අභිවදනය කරනවා. අභිනන්දනයක් කරනවා. මේක වෙච්ච දේ හොඳයි. කියලා මෙතනදී ඒ පද තුනේ මේ කාටවත් ඇසෙන්නේ අජ්ජෝසති චිත්ත කියලා ඍංග ගන්නවා කියලා දිනවා එයි නිමග්න වීමක් කරනවා තස්ස වඩති වේදනා එතකොට යාට දැකපු දේ පිළිබඳව මනාපය සුඛ වේදනාව පහළ වෙනවා ඒ දැකපු රූපේ මතින් තස්ස වඩති වේදනා අනේකා රූප සම්භවක් මේ රූපයෙන් හටගත්ත දේ ඒ පළවෙනි වතාවට රූපේ මුලිකීමත් එක්කම ඒ පුද්ගලයා අභිනන්දනයට අභිවදනයට අජෝසයට ගියාට පස්සේ වේදනාව විදිනකොට ඇත්තටම වේදනාව විදින්නේ හිතින්ම වාගත්ත රූපයක. අර දකපු රූපේ ඒක එක සැරයක් තියෙන්නේ. නමුත් මේ පුද්ගලයා ඒකෙන් නිත්‍ය සංඥාවක් ඇති කරගන්න, සුඛ සංඥාවක් ඇති කරගන්න, සුභ සංඥාවක් ඇති කරගන්නවා. මේක ඇහි වෙන ක්‍රියාවලියට අප කියනවා රූපය අල්ලගෙන ඇහි තියෙන කතියට දෘෂ්ටියේ පැවැත්ම කියලා අපිට භෞතික විද්‍යාව උගන්වනවා. හිතට යමක් වටනට පස්සේ ඇහැට යමක් වටනට පස්සේ ඒක පිටින් එන වර්ණ සංධානේ නැති වුණාට දෘෂ්ටි ප්‍රත්‍යානේ පොඩ්ඩක් වෙලාවක අල්ලලා හිටක කියලා. ඊගාට ආයක හැම එකම දැක්කොත් ඒ දෙක සම්බන්ධ කරන තරම් අතරමැද පොඩ්ඩක් වෙලා අල්ලගෙන ඉන්න ගැතියක් තියෙන එකට දෘෂ්ටි ප්‍රවත්ම කියලා තමයි සාමාන්‍යයෙන් ස්නායු පිළිබඳව කියනවා කියන්නේ. ඒ වගේ තමයි හිතේ ඒ දැකපු රූපය පිළිබඳව රස බින්දනයක් කරනවා. අනේකා රූප සම්භව. හැබැයි එතකොට මනෝලෝකෙක ඉන්නේ. දැකපු රූපය පිළිබඳව එක එක පැතිකඩ වලින් බලමින් ඒක රස බින්දනයකට වැටෙනවා. අභිජ්ජාව විහෙසාව. එතකොට දැඩි ලෝභයක් පහළ වෙනවා. අපි මේක තාපෝඩකින් නැති වුණොත් මේක අපිට කොහොමද ඉතිර කරගන්නේ නැත්තම් එන්න තකටියට පෙන්න ගන්න නැත්තම් එන්න ත ලං වෙලා බලන්න නැත්තම් ඒක ලොකු කරලා බලන්න නැත්තම් ඒක විස්තර බලන්න නැත්තම් කියලා ඒ දැකපු දේ පිළිබඳව අභිජ්ජාව කියන්නේ දැකිල ඔබ ඒත් එක්කම දැඩි විහෙසකටපත් වෙනවා මේක දැක්කට මේක තව සමීප කරගන්න මගේ කියා ගන්න මම කියා ගන්න මගේ ආත්මික කියා ගන්න දහනයි දැවිලිගේ නියා නිසා දාරක භාවයක් හිතිකයි ඇති වෙනවා. ඒකට අසහනී කියලා කියනවා. එතකොට මේ රූපේ නිසා විප්‍රීවණ රූපයක් නිසා දැඩි ලෝභය සහ වෙහසක් හිත කරදර ගන්නවයි කියලා මේකට කියනවා. දැකපු දේ අල්ල බදා ගන්න බැරි වීම ගැන තපිච්චා වෙහසාව චිත්තමසෝ පහඤ්ඤති. හිත වෙහසටපත් කරනවා. උහඤ්ඤණය කියලා කියන්නේ හිංස කරනවා කියන එක. හිත වෙහෙසටපත් වෙන කොට දාපු මාර්ගයක් වගේ අර දැකපු චිත්තයත් එක්කම ඒකේ රස බින්දේ වැඩි වෙන්න ඒ මාළෝකෝ දැන් මොකද ගැහෙන කතිය වැඩි වෙන චිත්තමසූපන්ති එවං ආචිනතෝ දුක්ඛං මේ විදිහට මේ වර්තමාන මොහොතේම ඒ රූපේ මතු කරගෙන විශාල අසංකාරී තත්වයකට දුක්කටපත් වෙනවා ආරානිබ්බාන උච්චති ඉවනින් ඇතලයි එන්නේ මේක රස විඳින්නේ වැඩි වෙන්න නිවනින් ඈත් වෙනවා මේමයි ස්වාමීන් වහන්සේ මට උපවාසී කියපු දේ වැටුනේ කියලා ඒ මානසික ස්වාමීන් වහන්සේ ඒ රූප වැඩි මහරහා අයුෂ්මච් කාර්ය හරහා එහෙන් කෙලස් වැඩිලින් ඇති වෙන සිද්ධිය විස්තර කරනවා තමයි වැටෙන්නේ ඒ වෙනුවට සතියෙන් යුක්තව අපි මෙතෙන්දි මෙහෙලා ප්‍රදේශාන පරිමිතිය කියමු යෝර්ෂමස්කාණ යුක්තව කියලා නසෝ රජ්ජති රූපේසු රූපං දිස්වා පතිච්ඡත ඒකිනා රූපයක් දකින්නකොටම
රූපය අභිරමණය කිරීම යෝගාවචරයට තරම් වෙන්නේ නැති බව දා. ඒසා රූපය අභිරමණය කරා. රංජනය කරා. නසෝ රසිත රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. ඒකෝර දැනගන්න මාගේ දැන් ඇහි තමයි විඥානයේ දෙන නැත්නම් චක්කු විඥානයේ තමයි මම ඉන්නේ. කෙලස් එනවා නම් මෙතනින් තමයි එන්නේ. එතකොට යාට අර කලින් කට් එක මතක් කරගන්නවා නම් යාට හිතා ගන්න පුළුවන් මගේ දැන් කණෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙලස් උපදින්නේ නැහැ. නාසයෙන් නැහැ, දිවෙන් නැහැ, හිතෙන් නැහැ. මෙන්න මෙතනින් තමයි කෙලස් උපදින්නේ කියලා නසෝ රාජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ නැත්නම් යා මෙනෙහි කරනවා දකින්නවා දකින්නවා දකින්නවා. අතරූපයක් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ දෙකේ තියෙන අන්තර් සම්බන්ධතාවය යම් රූපයක් මෙනෙහි කරන ගත්තොත් ඒ රූපයේ තියෙන විචිත්‍රත්වය අඩු වෙනවා. විචිත්‍රත්වය අඩු වුණොත් විතරයි මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. ඊටාම චිත් කරන පැහැර ගන්න රූපයක් දැකපුවහම මෙනෙහි කිරීම ඒක රස විඳින්නට බාධා කරනවා. ඇත්තටම එතකොට අපිට මෙනෙහි කරගන්න ඉඩක් නොතබ අපි රාගයට ප්‍රේමයට ඡන්දයට බැඳෙනවා. ඒ නිසා අපිට අමාරුයි ආධුනිකයාට ගොඩාක් සිත් පැහැර ගන්න කර්ණ වර්ණ සංකලන කියන වෙලාවක සත්‍ය පිටවන්න අමාරුයි. ඒක ඉතින් එයාගේ දුර්ලභකමක් නෙමෙයි මේ ධර්මයේ ඇති. ඒ නිසා නසෝ රජ්ජතු රූපේසු රූපන්දිසෝ පටිසතෝ විරත් චිත්තෝ වේදේති. තදන්නා දැන් අනික් කිව්වාගෙන නම් මට කෙලෙස් උපදින්නේ නැහැ. දැන් මේ ඇහි තමයි කෙලෙස් උපදින්නේ. ඒක පිළිබඳව ආඩම්බරයක්. ඒක පිළිබඳව තියෙන්නේ විරමණ චිත්තයක් අභිරමණය කරනේ විරත් චිත්තෝ වේදේති තජ්ජ තාංච නාජෝත චිත්තති. අනේ මම මේ රූපේ දැක්කා හොඳයි, මේ රූපේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න ඕනේ, අංග ප්‍රත්‍යංග බලන්න ඕනේ, මේක පිළිබඳව කාටවත් කියන්න ඕනේ, මේක පිළිබඳව මම අභිනන්දනය කරන්න ඕනේ කියන හැඟීම නැහැ. එයා දන්නේ ඒක යෝගාවචර කමට හොනත් යෝත්සමච්කාරයේද පරස්පර විරෝධී නිසා නාජ්ජෝස චිත්තති. පුළුවන්නම් ඒ රූපේ දැකලා ඒ ඇති වෙන යම් ප්‍රමාණයකට මනාපමන පාන්නට ඒක මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒක පිළිබඳව ඇලීම මැති වෙනුවට ඒ ප්‍රතික්ෂේපයක් නික්ෂේපයක් කියනවා. ඒකට කියනවා ඒ රූපෙට බැසගන්නේ නැහැ. ඒ රූපෙට ජීවදීන්නේ නැහැ. යථාස පස්සතෝ රූපං වේදනා වේදකෝචාපි වේදනා. ඒ මනුස්සයා රූපයක් දැන් දකින්නවා තමයි. ඒ වගේම එයා දන්නවා මේ රූප නිසා මට මනාපමනාපත් පහළ වෙලා තියෙනවා. තාම සික්කලු මනරම් රූපයක් නම් මනාපේ පහළ වෙලා තියෙන බව දන්න නිසා එයා රූප බලන අතර රූපේට වාල් නොවීම නිසා, මත් නොවීම නිසා, වශී නොවීම නිසා ඒ රූපය රූප මනාපයකද්ද අමනාපයකද්ද මට ආපු වේදනා ඒ රූපයේ තියෙන රූපණ ගතිය විතරක් නෙවෙයි ඒ තියෙන විදවන ගතිය වේදනාව දකින්නවා. ඒ නිසා අසතෝ චාපි රූප අරූපය දකින්වත් රූපය දකිද්දිත් වේදකෝ චාපි වේදනා සේවතෝ චාපි වේදනා වේදනාව සේවනය කරනවා. දැන් මගේ ඇහැ මගේ හිත ඒ රූපය පිළිබඳ මනාපමනාප භාවය නැත්නම් ඒ මනාප වින්දනය අමනාප වින්දනය සේවනය කරන එක يعني ඒක සම්බන්ධය තියෙනවා. ඒ සම්බන්ධය තියෙනවා කීයතිනෝ පචීයති. නමුත් කවදාකවත් එයා දැන් සෑහෙන්න අහු වෙලා තියෙන බව දන්නවා. නමුත් මේ රූපය මේ ආකාරයෙන් මානසිකාරය පවත්තන්නේ විතර රස විඳින්න බැරි වෙයි කියලා හෝ එහෙම නැත්නම් මේ ඇතිවිච්ච වේදනාව අපිට මනාප වේදනාවක් කිය ඒ මනාපේ වැඩි කරගන්න බැරි උනායි කියලා හෝ එයා පසුතැවෙන වෙනුවට එයා හිතා ගන්න උත්සාහ කරන මේ ඇතිවිච්ච මනාපේ ගිවන් කරන්න නැත්නම් මේ රූපේ පිළිබඳව තියෙන ඡයදරකම වියතනන වියඤ්ඤත ගැනීම ඡය කරන්න නැත්නම් වැය කරන්න නැත්නම් නිරුද්ධ කරන්න නැත්නම් කියන හැඟීමෙන් තමයි ඒකට කීයට කියලා කියනවා. ක්ෂය වෙති න පචියති බෝ කරන්නේ ගිවන් කරනවා බෝ කරන්නේ. ඒවං සෝ චරති සතු. එහෙම තමයි යා සතිය වල රූපේ දැකලා
අනෙක් කිදුරන්ගෙන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ රූපෙදී ඉන්නේ. ඒක ඇහි සිද්ධ වෙන්නේ. ඇහි දැන් මට මනාපමනා පහළලා තියෙනවා. රූපෙත් දැන් මුලිච්ච වෙලා තියෙන්නේ. මනාපමනා පිට තියෙනවා. නමුත් ඒක වඩා වර්ධනය කරන, බෝ කරන, දියුණු කරන පැත්ත නෙමෙයි තියෙන්නේ. කොහොමද මම මේක ජීවත් වෙන පැත්ත බලන්නේ? ක්ෂණ වෙන පැත්ත බලන්නේ. රැ වෙන පැත්ත කියන බලනකොට මේ මිනිස්යාගේ සතිය ඊට පූර්ණ අරසාවක් දෙනවා. ඒ කෙනා ඒවන් අපචිනතෝ දුක්ඛ මතුවෙන්න පුළුවන් දුක් රාශියක් එතනම ලක්තනම ලොප් කරනවා. මේ පොතේ කරන්න පුළුවන් කරලා දානවා. ඒ කෙනා නිබ්බාන සම්පතියි. ඒ කෙනා නිවනට බොහෝම කිට්ටුයි. මෙච්චර වශී කරන තුරු රූපයක් දැකලා රූපේ මතින් මත් වෙනවා වෙනුවට ඒ රූපේ යොන්සුමස් කාර්ය පහල කරගෙන සතිය පහල කරගෙන තමයි මෙතෙක් ඒක මතින් කෙලසිච්ච ප්‍රමාණය මෙතෙන් අnderට ගිය හැටි කොහොම දන්නවා. ඒ නිසා දැඩි සංවේගයකින් දැඩි උපේන්ලද චන මාත්‍රෙන් යා කෙලස් ඇතිවීම වළක්වා ගැනීමට ප්‍රයත්න කරනවා. හරියට වේගින් වාහනේ පාරේ පිට යනකොට එකවර බ්‍රේක් කරලත් බෑ. කඩ කඩ බ්‍රේක් කළා කොහොමද පාරේ පිට පණින් නැතුව වාහනේ නැතර කරගන්නේ? එහෙම නැත්නම් අපි වචනේ භාවන වචන කියන විචක්‍රමණය වෙන්න දෙන්නේ නැතුව ඉදurang සීමාව කඩලා යන්න දෙන්නේ නැතුව ඇතුලේ වෙන යාන්ත්‍රණය දකින. ඉතින් මේ දෙක එක්කෙනෙක් තුල එක වෙලාවෙ වෙන්න බෑ. හැබැයි එක්කෙනෙක් ඉස්සලා චිත්තක්ෂණයේ ආනිසමංස්ථානයේ රූපය අභිරමණය කරමින් ඉඳලා වහාම තම යෝගාවචරේ මම රූපයක් රූපයක් කියලා හෝ කර්ණ ධර්ම කියලා මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකොට මට ඇතිවෙච්ච මනාපමන අපේ නැත්නම් කාම රාග අනුසය හෝ අතිගහ අනුසය දැන් මේ හිතේ ඇතිලා තියෙන බව දැනගෙන කටයුතු කළොත් අච්චර නිවනින් ඈත්ලා හිටපු එක නම් ඊගා චිත්තක්ෂණය කෙලින්ම නිවන පැත්ත නැත්නම් නිවනට ලංවීමේ හැකියාවක් තියෙනවා. ඒකට කියනවා ධර්මයේ තියෙන සුධර්මතාවය. ධර්මයේ තියෙන ඒ වගේම මේ ඉස්සල චිත්තක්ෂණය කියලා සිච්ච කෙනා තමගේ භාවනා සුදුද්ද මතු වුණොත් ඒ වෙලාවට ඒකට කියනවා සුධර්මතාවය කියලා. ඉතින් ඒක ප්‍රපෘත්කවට පස්සේ තමයි අර වගේ බැඳ අවස්ථාවක කටක් මුතු වෙලාවක තමන්ට සීවිත කැඳවන්න පුළුවන්. එකතු අභාවිත මනසක් ඇති කෙනාට එවැනි සතියක් එවැනි මොහොස්මච් කාර්යයක් අරවගේ කෙලස් දෝරේ ගන්න වෙලාවක ජීවිත කරනවා අමාරුයි. හොඳට භාවිතක් මනසක් භාවිත මනසක් ඇති යෝෂමච් කාර්යයක් කෙනෙකුට රූපයක් දැකලා තාමත් යෝෂමච් කාර්යයක් බැරුව අනුෂමච් කාර්ය කියලා කේස උපදින්නත් පුළුවන්. මේක ධර්මයේ තියෙන සුධර්මතාවය. ඒ නිසා ඉන්දිය සංවරය ගැන කතා කරනකොට අනිකුත් සූත්‍රවල මේතර වගේ කියන වචනයක් චක්කුණ රූපං දිස්වාන නිමිත්තක් ගායෝති නහං ව්‍යඤ්ජනක් ගායෝති යත්වාධිකරණමේතං අසංගතං විරන්තං උප්පජ්ජති පාපකා අක්ෂලාදම් අසංගතං විරන්තං පාපකා අක්ෂලා ධම්මා අන්වාස වෙයෝ තත්ත සංවරය අපජ්ජති රක්කති චක්කුද්‍රයන් කියලා මේ පාඩමට පුරුදු වෙන කෙනා පරිදද කරගන්න හැටි. ඉන්දිය සම්මර කරගන්න හැටි අරුවචන්සේ සඳහන්. ඒ කෙනා රූපයක් දැකලා ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්නේ නැහැ. ඒකෙන් නිමිති ගන්න යන්නේ නැහැ. ඒක මහසී සයිඩෝ ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට කියනවා පුරුෂයෙකුට ඉච්ඡි රූපයක් මඩ බඳිනවා. ඉත්‍ත්‍රි ආනුකූල රූපයක් මන බඳිනවා. එතකොට ඒ රාග රත්ත්‍ය වෙච්ච නැත්නම් තරුණ වයසින් වූ පුරුෂයෙකුට ඉස්ත්‍රි රූපයක් දැක්කට පස්සේ ඒ ඉත්‍ත්‍රි ආජය දැකපු ගමන් එයාගේ ව්‍යංජන අනු ව්‍යංජන බැලියි. එයා උසද, කොටද, කළුද, අඟනකොට කොහොමද, ඉඳාගෙනකොට කොහොමද, වැඩ කරනකොට කොහොමද ආදී වශයෙන් මේ ව්‍යංජන අනු ව්‍යංජන බලන් යෑම අයුන්සුමංචිකාට දොරැරිමක් වෙනවා. ව්‍යංජනාන ව්‍යංජන නොබල නිමිති නොගෙන සිටීමට ගන්න ප්‍රයත්නය තපසක්. කේස්තවීමක්, ඉන්ද්‍ර සංවරයක්, බයලජ්ජාවක්, සීලයක්, යෝෂමච්කාරයක්, සතියක්
අදවස විශාල සුදු පැත්තේ චෛෂ්ක ධර්මයන්ට කරන්න හේතු වෙනවා. ඒ නිසා චක්කුණා රූපං දිස්සා න නිමිත්තක් ගායෝති නාන ව්‍යංජනං ගායෝති. රූපයක් බලලා ඒකේ ඒ කළු පාටද සුදු පාටද අරවල් වර්ණද අතවල් සතහන්ද ළඟද දුරද ආදි වශයෙන් ව්‍යංජනං ව්‍යංජන ගන්නෙත් නැහැ නිමිත්තක් ගන්නෙත් නැහැ. යත්වාදි කරන මේකන් අසංගතං විරන්තයි. යම් ආකාරයකින් අපි ඉන්ද්‍රිය සංවරයකින් තොරව හිටීමෙන් පාපක කුසල ධම්මාන් වාස වේයෝ. යම් තාක් පාපක කුසල ධර්ම තමයි හිත වගලගෙන යට කර ගන්න පුළුවන් නම් අන්නේ ටික නොවීම පිණිස තත්ත සංවරය අපතේ. දැන් මේ හොඳටම කරන්ට් එකක් දුන්නම වයර් එකක් ළඟට ගිහිල්ලා තියෙන්නේ. අත තිබ්බොත් වදිනවා. දන්නවා මේක විවුර්ත වෙලා කියන බවත්. අන්නේම කෙනෙක් කොහොමද අරසා වෙන්නේ? මේ වගේ තත්ත සංවරය අපජ්ජති එතන සංවරයක් අපජ්ජති රක්කති චක්කුන්දිය. එහ රක ගන්නවා එතන. රූපෙට දොස් කියන්නේ නැහැ. දකින්න වීම ගැන කරගාටු වෙන්නේ නැහැ. දැන් ඇති වෙලා තියෙන උද්වේගකර තත්ත්වය දැකලා අරසා වීමට ව්‍යංජන අන ව්‍යංජන නොගැනීම උංචි ඉංගියක් සර්වත්‍යං චතුරදී. යම් දෙයක අපි ව්‍යංජන අන ව්‍යංජන ගන්න ගියොත් නිමිති ගන්න ගියොත් ඒකට එක බැඳෙන්න තියෙන අවස්ථාව යොච්චමජ්කාරේ නැති වෙන තියෙන අවස්ථාව වෙයි. නමුත් මේක හරස් වෙනවා මේ උපදේශය හරස් වෙනවා කුරස් වෙනවා අපි භාවනා කරනකොට ආනාපාන සතිය ව්‍යංජන අන ව්‍යංජන බලන්නේ කියලා. නිමිත ගන්නේ කියලා කියනවා. ආශාජි පටන් ගන්නකොට කොහොමද මැදදී කොහොමද ආගදී කොහොමද ආශාජි ප්‍රසාසේ විරසෙන් හැටි ව්‍යංජන අන ව්‍යංජන බලන්නේ කියලා. ආශාජි ප්‍රසාසේ නිමිත ගන්නේ කියලා. දැන් මෙතන පොදු උපදේශයක් දෙනවා චක්කුණ රූපං දිස්සා න නිමිත්තක් ආයෝති නානු ව්‍යංජනක් ආයෝති කියලා. ඉතින් මේ දෙක දෙපැත්තම ගුරුතුන්ට එන වගකීමක් තමයි කොහොමද මේක විතර කරලා දෙන්නේ භාවනා කරන කෙනා නැත්නම් මේකේ භාවනා කරනවා නම් පරාවිලක් වෙනවා. සර්වචාන්ස කියනවා පොදුවේ දේවල් වල ව්‍යංජන ගන්න ගත්තොත් ඒක අයුෂ මංජකාරකට යනවා. දුර කෙලෙස් කරන්න පටන් ගන්න. ඒ නිසා බේරියම් දැක්කට නොදැක්කමයි. ditthi dittamat tam bhavishyati sutti sutamat tam bhavishyati නැත්නම් ඇත්තටේ අන්ධෙක් වගේ හිටපන්. නමුත් අපි භාවනා කරන්න ගියාම අරමුණක් අරගෙන කියනවා අරමුණේ අලකිය මුලකිය ව්‍යංජන අනි ව්‍යංජන ඔක්කොම ගන්නයි. එතකොට මේ ටික ඉති මොහොස්පතේ රසපරස්තේ උගන්න බැරි වුණොත් අපි සමහර වෙලාවට අරමුණේ භාවනා කර මුල කරපස්සානේ ව්‍යංජන අනි ව්‍යංජන නොගෙන ඉති රූපයත් අකපුවා ව්‍යංජන අනි ව්‍යංජන බලන්න යාම යෝනිසමංචකාරය කියලා හිතා ගන්න තියෙනවා. එනිසා මේකේ තියෙන ශිල්පේ මේකේ තියෙන උපක්‍රමයේ තේරුම. මේ විපස්සනා වේදී නැත්නම් සමතිදීවත් එක ප්‍රශ්නයක් නැහැ, භාවනා වේදීවත් ප්‍රශ්න නැහැ. අපි සියලු අරමුණු අයින් කිරීම සඳහා එක අරමුණක් මූල කර්මස්ථාන වශයෙන් තෝරගන්න. ඒකයි හිතෙන ප්‍රයෝගය. අපි ලොකු කරක් අයින් කරන්න වාංගු කරනකොට අලවංගුවට යටි පුංචි කරක් තියෙනවා. ඒ පුංචි කාට තියලා තමයි මේක වාංගු කරන්නේ. අර විශාල ගල නැත්තම් හොල්ලන්න බෑ. ඒක නිසා අපි සියලුම අරමුණු අයින් කිරීම සඳහා රූප බලන්නේ නැතුව, ශබ්ද අහන්නේ නැතුව, ගන්ධ රස පහද පාසයන් ටිකක් තියෙන ස්පර්ශයත් එක්ක අපි මේ ආනාපානිය හඳුන්ලා දීලා අනිකුත් අරමුණු වලට හිත පිට යන්නේ නැති වෙනසක් මේ අරමුණට හිත බස ගන්නත් ආනාපානයේ සියලු යස්තිස්තරේ වල ස්වභාව ලක්ෂණ කියලා ඒකේ සටහන්, ඒකේ ආකාර, ඒකේ නිමිති, ඒකේ ව්‍යංජන, අනුව්‍යංජන අරමුණු පුළුවන් තරම් ගන්න. අරගන්න වෙන්නේ අපි ආනාපානිය පිළිබඳ නිමග්න වීමක්, ඇතුළට බැස ගැනීමක්, කිවැදීමක් සිදු වෙනවා. එතකොට අපිට අරසාවක් ලැබෙනවා. ආනාපානයේ විස්තර ආනාපානයේ ව්‍යංජනං ව්‍යංජන විතරයි. දැන් අපි මුළු ලෝකෙම ආනාපානේ නාමයෙන් අමතක කරයි. ඉතින් මේ සර්වඥාංශ මේ ආනාපාන ඉදිරිපත් කරන්නේ ආනාපානීය රාග දනවන අරමුණක් නෙවෙයි.
ආනාපානයේ ද්වේෂ දනවනාරමුණකුත් නෙවෙයි. මේ ආශ්වාසය කියලා ආශ්වාස වේලාවේ දන්නවනම් මේ ප්‍රශ්වාසය කියලා ප්‍රශ්වාස වේලාවේ දන්නවනම් ආශ්වාසයලා මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා දන්නවනම් ප්‍රශ්වාසයලා මේක ආශ්වාසය නෙවෙයි කියලා දන්න එක මොහයක් නැහැ. ඒ නිසා මුළු ලෝකෙම රාග දනවනු ආරමුණු ද්වේෂ දනවන ආරමුණු අයින් කිරීමට අපි උදාසීන ආරමුණක් ඉස්සරහින් තියන එක ලියලා ඒකේ සම්පූර්ණ ඇලිගලි වාසිය. ඒක හානිකණේ කරන එක සිප වැරද ගන්නවා. ඒකට ඇතුළට බැහැ ගන්නවා. ඒකලේ ඒක පිළිබඳ සියල්ල තේරුම් ගන්නවා. නමුත් ප්‍රශ්නේ මොකද වෙන්නේ? ආනාපානය පිළිබඳව පෞද්ගලික ලක්ෂණ දැනගන්න ඒක පිළිමතින ගතිය, උණුසුම් ගතිය, සීතල ගතිය, කම්පන චංචල ගතිය, මුලදී තාම සියුම පටන් අරගෙන මැදදී දාස්පුඩු පුරවාගෙන යන තරම් කුරුසු වෙලා අපිට ආයේ සියුම් වෙලා යනා වගේ මේ ගති දැනගන්න ආනාපානයයි භාවනා කරන හිතයි අතර පරස්පරයෙන් දෙන්නාගේ ආනාපානයයි භාවනා හිතයි ඊටාම සමීප තත්ත්වයක් තනවා ඒක උච්චන්න වෙන්න පටන් ගන්න මේ උච්චන්න වෙන්න පටන් අරගත්තට පස්සේ අර ආනාපානයේ සිවිච්ච ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග නිමිති කරර ලකුණු දී වෙන්න පටන් ගන්නවා. ඒ තමයි යෝගාචර කාලා ඉන්න බැරි වෙන්නේ. මුළු ලෝකෙම දීලා ගත්ත ආනාපාන ඊට පස්සේ ආනාපානෙ හොඳටම ලඟ වෙලා බලනකොට ඈතින් ලබනකොට ආනාපානයක් තියෙනවා. නිමිතිකුත් තියෙනවා. අර උණු කරන්නත් පුළුවන්. ව්‍යංජනවට ව්‍යංජන වශයෙන් ඒකේ හැඩතල දක්ව ගන්නත් පුළුවන්. අංග ප්‍රත්‍යක් වශයෙන් දැනගන්නත් පුළුවන්. මේ ආනාපාන තමයි සත්‍යයක් නෙවෙයි. මේ ආශ්‍රවස්වාදී තමයි මේ හිත විලක් නැහැ කියලා දැනගන්න පුළුවන්. නමුත් ඉතාලම සමීප වෙලා බලනකොට අර සියල්ල අයින් කරගන්න ගත්ත වාංගුවට ගත්ත ආනාපානය නොදැනී යන මට්ටමට ගියාම මොකදයි වෙන්නේ? දැන් යෝගාවචරණීට ඇහෙත් නෙවෙයි තියෙන්නේ, කනෙත් නෙවෙයි තියෙන්නේ, නාසෙත් නෙවෙයි තියෙන්නේ, දිවෙත් නෙවෙයි තියෙන්නේ අර හැප්පෙන ප්‍රසවාසත් කියන ආශ්‍රවස්වාදෙත් නෙවෙයි තියෙන්නේ මනස කාමච්ඡන්දිය ආපාදාදී නිවන් වාසය නෙවෙයි කියන්නේ අන්න එතනදී ලෝකයේ ව්‍යංජන අනුව්‍යංජන ආනාපාන මාර්ගයෙන් අයින් කරලා ආනාපාන අනුව්‍යංජන ව්‍යංජන ආනාපාන සමීප වීමෙන් අයින් කරපුවාම යෝගාචර ජීවිතය ඉස්සලා අවතාර පිස්තු චිත්තක්ෂණ නික්ලේශී චිත්තක්ෂණ ඒකට කියනවා කෙලෙස් රහිතයි නිර්මල චිත්තක්ෂණ. මේ නිර්මල චිත්තක්ෂණයේ යෝගාචර පුදුම බය. පුදුමාකාර පාළු ගතියක් එනවා. පුදුමාකාර අසම්ම ගතියක් එනවා. දැන් එන්නෙන්න වැලක් නැති වුණා වගේ. මොකද සරුවචනාංශයේ මේක ප්‍රයෝගයක් කරනවා. ප්‍රයෝගයකටයි අපි යොමු කරවන්නේ. ඒකට භාවනාවේදී අපි ප්‍රතිපත්තිය කියලා කියනවා. ප්‍රතිපදාව කියලා කියනවා. අපි මොකද ලෝකෙම අයින් කිරීමට අපි එකක් ඉස්සරහට අරගෙන ඒක හොඳට විස්තර ලයිට් එක බලන්න කියනවා. බලන්න බලන්න ලඟ වෙන්න 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 ඒක ජීවිත පටන් ගන්නවා. ක්ෂය වෙන්න පටන් ගන්නවා. වැය වෙන්න පටන් ගන්නවා. නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. නිරුද්ධ වුණාට පස්සේ රූප සංස්කාර කරසවල විනිර්මුක්ත වෙච්චි. ඇහැකට දිවන ආසේ විනිර්මුක්ත වෙච්චි. නිර්මල චිත්තක්ෂණයකට හිත ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ භාවනාවේ භාවනා වැඩමුළු 4 වෙනි දවසේනේ. 3 4 දවස් ගියාට පස්සේ මේක පෙර පුරුදු කරපු යෝගාවචරයක දක්ෂ යෝගාවචරයනේ මේක අහුවෙන්න පටන් ගන්නවා. අහුණාට පස්සේ මේ ඇතුලෙච්ච චිත්තක්ෂණය ප්‍රයෝගයෙන් ගත්ත එකක්, ශික්ෂණයෙන් ගත්ත එකක්, දක්ෂකමකින් ගත්ත එකක්. මේක කෙලෙස් නෑ. ඒ නිසා මේක සති සම්පජාඤ්ඤය කියපාම්. මේකට ප්‍රමෝදේ කියපාම්. මේකට ඕනහුද කලාව කියපාම්. මේකට විවේකයේ කියපාම්. මේකට විස්රාමයේ කියපා මේකට ප්‍රීතිය කියපා කියලා බුදුරජාණන් අපිට පුළුවන් තරම් කියලා දෙනවා. මෙන්න මේ චිත්තක්ෂණය උඩට පස්සේ විශාල අයුනසුමස්කාරයක් අයින් කරලා දැන් ඇවිල්ලා මේකට අයුනසුමස්කාරය පහල කරන්න එපා. මේක නීරස කම්මැලි ගතිය ඇවිල්ලා නිදි කරන්න එපා. ඉති කිව්වොත් තෑග දුන්නට බාර ගන්න කෙනෙක් නැති සත්තරපත්. මේ නිසා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ ලෝකයේ තියෙන නානා විද අරමුණු සන්නත්තර අරමුණු විවිධ කාම ගුණයන් ප්‍රතික්ෂේප කිරීමේ වාංගුවක් විදිහට තමයි අපි මූල කරපත්තානේ ගන්න. පරියන්තයේදී නම් ඔය ආනපානේ
දෙවි බැකලි වගේ දේවල් ගන්න පුළුවන්. සක්මන් කරනකොට වම දකුණක් ගන්න පුළුවන්. අරගෙන වෙලාවේ වම දකුණ ගන්න ගෙදර ගෙනිහිලා කරඬුක තැම්පත් කළා වැඩ වැඩ ඉඳ නෙවි. ඒක සක්මනේදිම ගිවන් වෙන හැටි දකින්න. ගිවන් වුණාට පස්සේ ඊට පස්සේ අනේ මං දැන් අනිච්චන් දුක්ඛන් අනත්තම් මෙනේ කරන්නද උද්දානුසිතිය දැන් කරන්නද නැත්නම් මම මෛත්‍රී භාවනා කරන්නද කියලා කියන්නේ අර පෑන විදිහට ආයෙ බොරදියක් දාගන්න හදනවා. අර ලස්සන පිසුසු ගත නිර්මල හිතට මහා පාළුවතියක් දැනෙන. ඉතින් මොකක් හරි දාගන්න හිතුවා. යෝගාචරයේ ඉතින් අවශ්‍ය කරන යෝනිසමස් කාලේ තීරණ ඕනේ මේක සිද්දෙන් ගත එකක්, ශික්ෂණයෙන් ගත එකක්, ප්‍රයෝගයෙන් ගත එකක්, ක්ලේශිතනක් අනේ. ඒ විදිහට මොකදියේ කෙන්ටන් එපා මම්මා නැති අපට බඩගිනි වෙන්ටන් එපා කියලා මේක රැක ගන්න යෝගාචරය දැනගන්න. එහෙම නොවි ඒකකට බයක් කියලා ඉබේ ස්වභාවයෙන් පාළ වෙන්නව හෝ බය චකිතේ පාළ වුණොත් හෝ අනේ නිකම්ම නිකන් ඉඳවට වැඩිය හොඳයි මේ වෙලාවේ ටිකක් අනිච්චං කියලා මෙනේ කරන්නේ. නැත්නම් කේතා ලෝමනා පාදන්තා කියන්නේ. එනතම මෛත්‍රී භාවනා ටිකක් කරගත්තොත් හරියට පිංචිද වෙයි. ආදි වශයෙන් මේකට දේවල් තමන්ට ආතන එකත් කට ඇරලම කියන්නේ ආයුම් සමච්චාරය. නම් මෙතෙන් යෝගාචර මේක අරසා කරනවා නම් පළවෙනි වතාවට සියලු අරමුණු ගවන් කිරීමට ආනාපාන සතිය වගේ උපේක්ෂක අරමුණක් ගැනීමත් යොමුමත් කාර්ය කරන කෞරිය. ඊට පස්සේ තාමත්ම දක්ෂව කරලා නෙවෙයි කෙලෙදි බලා ඉඳලා ආනාපානයත් ගුරුසු මට්ටමින් සියුම් මට්ටමනගෙන සියුම් මට්ටමේ අතිසූක්ෂම මට්ටමනගෙනලා ඒකට අකුල් හෙලන්නේ නැතුව සම්පූර්ණ විවේක ස්ථාන තියෙන එකත් ඇත්තටම යෝගාවචර දක්ෂකමකට වැඩිය පෙර කර පිනුක්. ඔක්කොටම හම්බ වෙන්නේ ප්‍රයෝගයෙන් ගන්න බෑ. ඊට පස්සේ ප්‍රශ්නේ තමයි මේ ඇති කරගත්ත මේ නිර්මල චිත්තක්ෂණය නික්ෂි චිත්තක්ෂණයට අකුල් හෙලන්න එපා. එහෙමනම් මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් ඉක්මනට මේ චිත්තක්ෂණයට එන්න කුමක් කළ යුතුද? හොඳට තක්මන් කරන්න. ආනපන හොඳට මෙනෙහි කරන්න. ආනපන ව්‍යංජන අනව්‍යංජන අංගප්‍රත්‍යයන් නිමිත්ත ඔක්කොම ගන්න. පුළුවන් තරම් ආනපන හොඳට සමීපත්ව ලබනකොට ඒ දැකපු ව්‍යංජන අනව්‍යංජන ගෙවි යන්නේ. ගුරුසු ගති ගෙවි යද්දී අස්පනා පිට පේනකොට බුදුහාමුදුරගේ ධර්මය ණය වෙනිකයි. භාවනාවේ ඒ කාන්තින් ප්‍රතිඵල දෙන්නේ දෙන එක දැන් මම කරා මම සාක්ෂි කාර්ය කළ දැන් මේ වැඩි තමයි සිද්ධ වෙන්නේ ඒකට මම අනුග්‍රහ කරන්න ඕන කිය අර සම්පූර්ණ ආනපන ගේටි සත්‍ය කැඩෙන්නේ නැති බව සමාධියට කලබලයක් වෙන්න දෙයක් නැති බව ඒකෙදි පවත්තන සතිය නැත්නම් අර නැතුව ව්‍යංජනන ව්‍යංජන නැතුව අංගප්‍රත්‍යයන්ගේ නැතුව නිරාම අනාරම්මන අරමුණකින් තොරව අනිමිත්ත නිමිත්තකින් තොරවවතර සත්‍ය ශ්‍රේෂ්ඨ දෙයක් බවත් කල්පනා කරන විදිහට යංගනම් මේ මානසිකාරය මානසිකාරය යොන්සමචකාරය බවට පත් කරගන්න තියෙනවා. ඒක ඉතින්දි වෙන්නත් තියෙනවා. නමුත් පළවෙනි වතාව වෙන වෙලාවදී නිවන් දකින්නෙත් නැහැ. ඒ හදාගත්ත යොන්සමචකාරය නැවත 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 අපි යොදවන්න ඕනේ. යොදවමි ඉන්දගණිත ගණන පරියන්ක පාස නැත්තම් හම්බෙච්ච විවේක පාස මට මේ විවේක ස්ථානේ මේ ඉස්තර ගත තැන බොහෝ වෙලා පාත්තන්න පුළුවන් ඒක සිද්ධි කර ගන්න පුළුවන් ඒකට හිත ඌරු කර ගන්න පුළුවන් මේක තමයි මානසික ප්‍රකෘතිය කියලා මේක මගේ හැබෑනි වහන බවට පත් කර ගන්න පුළුවන් යෝගාචර ගොඩාව සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරද්දී වෙනවා මේ උපයාගත්ත දේ අරස කරගන්න අපි සාමාන්‍ය බුද්ධිය කියලා මෙතන කිව්වට අපි ඉගෙන ගත්ත කිසිම දෙයකින් මේකට උදව්වක් නැහැ ගෙනගත්ත දේවල් මේ කාන්තේම හරස්කම. අපි කියන මේ ලෝකායත විශ්යන් අපේ ශිල්ප, අපේ දක්ෂකම්, අපේ ලාභ, අපේ සත්කාර, අපේ සම්මාන, අපේ හිලෝක සියල්ල අද විවේක චිත්තක්ෂණේ මොන කාල කන්නේ නෝන්ජල් බයාද චිත්තක්ෂණ අපිට හම්බුලා දෙන්න හද. මොන සද්ධාව ඩිංගිත්තක් කරේ තොලගේ ඇවිලා තියෙනවනම් දැස්තිල යන ගතිය පොඩ්ඩක් හරි කිච්චුක තියෙනවා නම් මේ දෙසර දෙතුන් සරයක් කළා මේක හදලා පුරුද්ද තියෙනවා නම් බුද්ධ ආදී උත්තරයන් හතරක් ගියේ පාර මේකයි කියලා තමන්ට කුසල ඡන්දයක් තියෙනවා නම් එයාට මේ රූපයන්ට පුළුවන් ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් ඒ විදිහට අනුග්‍රහ කරන්න කරන්න ගියාට පස්සේ තේරෙනවා අපි ශිල්පෝලින් දක්ෂකම් වලින් මේකට වැඩ ගන්න පුළුවන් හැබැයි ඒක නෝනි සලකලා බලලා වැඩ ගන්නවා.
වෙන විදිහට කියනවා කොච්චර උගත්ක ප්‍රතිමුණත් භාවනාවට බාධාවක් වෙන්නේ නැහැ යෝනිසමනස කාර්යය අනුව. කොච්චර මුදල් තියෙන කෙනෙකුට නම් ඒක බාධාවක් වෙන්නේ නැහැ. කොච්චර සුරූපී කෙනෙක්ට බාධාවක් වෙන්නේ. කොච්චර නිරෝගී කෙනෙක්ට බාධාවක් වෙන්නේ. කොච්චර දුප්පත් කෙනෙක්ට බාධාවක් වෙන්නේ. කොච්චර අවලස්සන කෙනෙක්ට බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේ අයින් කරන මේක යොදනයකට ඒකට යෝනිසමනස කාර්යය කියලා කියනවා. ඒ නිසා ඉවෙන් කෙනා තමන් ගත්ත අරමුණේ ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග නිමිත්ත මුලටම සුවිශේෂීව බලන අතර ඉන් පරිබාහික දේවල් වලට අංග ප්‍රත්‍යංග බැලීම ව්‍යංජනාන ව්‍යංජන බැලීම නිමිත්ත ගැනීම අයුරුසමයි කාට බරයි. දැන් සමන්ගේ පරිසංගෙන් දෝනේ මතක තරම් වෙන්නේ මම පොළුවන් තරම් ගත්ත අරමුණේ උත්සාහ කරන්න ඕනේ කියන දෙක සුද්ධ කරගන්න. දවසක් ඒ නාගරමාල ස්වාමීන් වහන්සේ පින්න පාත යන වෙලාවේ දවස වැඩ කවුරුත් වගේ සක්‍රියව ඉඳලා ඉන්න වෙලාවේ සාමාන්‍යයෙන් 9 10 විතර අතර මම තමයි පින්න පාත යන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා සීල් දානේ දවල් දානේ දෙකම පින්න පාතේම උපයවනවා. මෙහෙම යන වෙලාවේදී වීතියේදී ලස්සට නලකනා හොඳට මන්ත්‍රව්‍ය බීලා සංගීත රාවේ මැද වීදියේ මැද නටනට ඉන්නවා දැක්කා. මේක සාමාන්‍යයෙන් භික්ෂුවක් විසින් නොබැලිය යුත්තක් කියලායි කියන්නේ. රච්ච ගීත වාදිත විෂූප දස්සත මහලා කියන විදිහට නොබැලිය යුත්තා. නමුත් මේ ස්වාමීන් වහන්සේගේ හිත ගැහුණා. ඇස මුනිච්ච වුණා. මේකට හැප්පුණා. දකින්නේ ඒකේ තියෙන ඒ විචිත්‍රත්වයට. එතකොට තතු මේ මානසිකාරා යෝනිසෝ පජ්ජත. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට එකපාරට මේක දකින්නකොටම යෝනිසෝමනස කාර්ය උපන්නා. යෝනිසෝමනස කාර්ය උපන්න කියලා පාරමද මාන පාශයක් අටවල දිනවා කියලා දැක්කා. කෙලෙස් මූල කෙලෙස් උල්පත පාරමද අටවල තියෙන බව දැක්කා. එතන මම ඉන්නේ තාමත් අනුසුරදායක තරක බව ඒ ශාන්තක තේරුණා. සතර මේ උපජ්ජත යෝනිසෝ යෝනිසෝමනස කාර්ය උදපජ්ජත අර තේරුණා. වට දැන් මේ දකින්න කොටම භවයන්ගේ කොට තරම නොවන දර්ශනයකට නඩකනේ විෂම දර්ශන කියලා. විෂම දර්ශනයකට හම්බුදා කියලා ආදීනවෝ පාතුරති මට තේරෙන පටන් ගත්ත මේක ආදීනව. මම මේක තව සැරයක් මේක අභිරමණය කරා නම් કોઈ පැත්තට යයිදන්නේ. ඒ මොකද තදම තද විෂ භාග ආරම්භන. ආදීනවෝ පාතුරති නිබ්බිදා පතිත්තාය. මට නිබ්බිදා බලන. අනේ මෙහෙම පාරවල් නැත මේ වහටවල තිබ්බහම ලෝකී කී දාහක් අමාරු වෙනවා. ඔය කියන ඇඩ්වර්ටයිස්මන්ට් පොත බලගෙන යන මොකද්ද වෙන්නේ කියේ? බොහොම ශිෂ්ට සමාජයක් මේ අපි ඉන්න සමාජයේ ඒකෙ පෙන්වන්නේ මොකද්ද? පොඩ්ඩක් අවසල බලන්න අන්න දැක්කන්න පුළුවන් වගේ ආසන්නට ගෙනලා පෙන්නලා තියෙනවා. ඉතින් බලන්නේ කරාට දින්නේ ව්‍යංජනාන ව්‍යංජන සාහිත්‍යෙ හිතෙන් පොඩ්ඩක් අර කුසල බලන්න කියලා. බලපු කරාට ඉන්නේ මොකද්ද? කිලෝරක් නැති චක්කුද්යං අසංගතං වේරන්තං පඤ්චති පාපකා කුසල ධම්මාන් වාසවේ අසංගත වූ චක්කුද්යකින් බැලුවොත් දෝර කරන්න පුළුවන් කෙලස් කඳ මේ නාවිසමාල් සාංශි දැක්කා. මේ නටන නාටිකාංගනා විතරයි. තතෝ චිත්තං විමුච්චි මේ මත එතකොටම හිත විමුක්තනා පස්ස ධම්මං සෝ ධම්මතා බලපන් ධර්මයේ තියෙන සෝ ධර්මතා සම්පූර්ණ නොබලියිතු නාටිකාංගනාවත් දැකලා ආදීනව දැකලා යෝචනස්කාරය ඇතිලා ආදීනව දැක්කම ආදීන දැකපු නිසා මන්ත නිබ්බිදා පහළ වුණා. මේ කාන්තාවට බැලලා වැඩන්නේ ඇස් දෙකට බැලලා වැඩකුත් නැහැ. කරන්න තියෙන්නේ වින්දනේ වෙනුවට නිර්වින්දනේ පාල කරගන්න. නිබ්බිදා කියන්නේ නිර්වින්දනේ කියන එකයි. මට ඒ වෙලාව නිබ්බිදා පහළ වුණා. මගේ හිත විමුක්තිය ලැබුවා. අනේ ධර්මයක තියෙන සුධර්මතාවය බලව ඕනම කෙනෙක් දැක්කනම් කියාවේ මේ ශාන්ත කෙරුවේ අවලම් වැඩක් කියලා. අම්මන වැඩක් කියලා. මොකද පාරමෙන් අටවල තිබුණ සුරෝපික ආරෝග්‍යේ නාට්‍යයක් පැලී. නැත්නම් නෘත්‍යයක් පැලී. නමුත් මේ ස්වාමීන් වහන්සේ යෝනිසමස් කාර්යයේ නිසා බලනකොටම තේරුණා දැන් මගේ කනින් කෙලස උපදින්නේ නාදී නෑ දිවේ නෑ කයේ නෑ දැන් තියෙන්නේ ඇහි මේ ඇහි එකත් එළියට ගියා නම් ව්‍යංජනන් ව්‍යංජන බලන්න අංක ප්‍රත්‍යංග බලන්න නිමිති ගන්න
මයි ගොඩේ ඉන්න හම් වෙන්නේ නැහැ බුද්ධ කල්ප කීපෙට. සමහර තේමනට ඇතුළේ තියා බලනකොට තේරෙන්න පටන් ගත්තා. මේ මම බලන බව දන්නවා නම් දැන් චිත්‍රපටිය නෙමෙයි බලන්නේ ප්‍රොජෙක්ට් එක දිහා. ප්‍රොජෙක්ට් එකේ ඇතුළේ තියෙන අර ප්‍රභාසර ආලෝකය මොන දෝකාන්තයක් වෙන්නවත් මොන දුක්ඛාන්තයක් වෙන්නවත් ප්‍රභාසර ආලෝක ප්‍රභාසර මත. අර පැත්තට ගියා නම් දකින්නම් වෙන්නේ ස්ත්‍රියාවගේ තියෙන නර්තනයක් සංගීත රාගයක් මතකය. තමන්ගේ හිත දිහා බලා ගන්න පුළුවන් උනේ යෝනිසමස්කාර නිසා එහෙම සා දර්ශනේ දිත්තේ දිඨමත්තක් කියලා එහෙ ප්‍රධාන රූපේ නතර වෙලා එළියට නෙවෙයි අඬ දුන්නේ ඇතුළට ගත්තා. ඒක තමයි කියනවා නිබ්බිදාව. එළියට ගියාන රස වින්දනයේදී ඉතින් රස වින්දනයේ තමයි මුළු ලෝකෙම හැදිලා ගියේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒ නිසා එවැනි මාරපාශයක් දැකලා ඒකෙන් හිත විමුක්තියට පත් කරගත්තා. ඒ චාර්ජ් කියනවා බලව ධර්මයක තියෙන සුධර්මතාවය. ඕනම වෙලාවක ලෙසලා ගියා නම් යෝනිසමංශ කාටවර වෙනවා. බේරගත්තා නම් අයෝනිසමංශ ලෙසලා ගියා නම් අයෝනිසමංශ කාටවර වෙනවා. බේරගත්තා නම් යෝනිසමංශ කාටවර වෙනවා. ඒකට තේමුවා මේ ධර්මයේ තරම්. මතරන් සජීවීද මතරන් එක්පරට ප්‍රතිඵල ගෙනදේ රද එතනමයි අකාලික වහාම ප්‍රතිඵල ගෙනදේ. ඒ වගේම තමයි අයෝනිසමංශ කාටවර වෙනවා. ඒහා සමානව අනකේ විහේසාව අභිජ්ජාව චිත්තමසු පහඤ්ඤති. අන්නේ මේක හිතත් වෙනකොට මේ පිටපත මේකම තිබ්බොත්. අට අරණියට ගිහිල්ලා අපේ අසවලාය සතුටක් මේක කියන්නේ නැත්තම් අපි මේ අම්මට තව ටික බුදු පන්න නටනවානේ. බර ගන්න එකක් හිතට කච්චිත මාදලා දෙනවනේ. සුරල් දාලා කියලා මේක අභිජ්ජාවට කියන දැඩි ලෝකෙට කියන ඒ කරන හැම දෙයක් පාසාම විහේසාව. දැඩි විහේසක් සබරපටි අධ්‍යාපතර ඇද්ද වගේ දරතකතිය සාරද්ද සාරද්ද කියලා කියන එකට අසහන කාර්තකයක් කියන්නේ ඒකත් අයෝජ්‍ය මංජකාරත් එක්කම එතනම පහරනවා යෝජ්‍ය මංජකාර කියලා නිපිතව පහරනවා නම් පස්ව ධම්මං සුධම්මතා ධර්මයේ සුධම්මතාවේ බල ලංකාවේ තියෙන තීමේ වගේම සිද්ධියක් වෙලා තියෙනවා මේක සර්වඥත වැඩ ඉන්න කාලෙක මින්තලේ ඉඳලා ස්වාමීන් වහන්සේ තම පාන්දර අනුරාධපුරයට යන්න දීපාදර පිටත්ලා යනකොට අනුරාධපුර වෙත් ඉඳලා යන්තම් අරුණගෙන එනකොට අම්මන්ටි කෙනෙක් එනවා මුකුළු පපා 64 මායන් දාගෙන hinaalu විතරක් එනවා දැක්කා. මේ ශාසිත දැකපු ගමන් දැක්කේ අම්මන්ටිගේ දත්තටටි. දැක්කේ ගමන් මේ ශාසිත ගොඩාක් අට්ටික භාවනා කරලා පුරුදු කෙනෙක්. ඒ ශාසිත පාඩම ඉස්සෙල්ලාම අට්ටි කියලා සංඥාවට හිත දාලා දත්තටවල තියෙන අව සුදු පාටට හිත ගියාට පස්සේ ඒක ඕදාත කසිනෙන් නම් වල ඒක හොඳ පිරිසුදුනාට පස්සේ ඕදාත චතුර්ථ ධාර්ම ගිහිල්ලා ඒ අද්දින රහතල. එතකොට මේ අම්මන්ටි ඔයාගෙන පිටිවස්සෙන් එන යාගේ ස්වාමි පුරුෂයා මේ ගෙදරින් පැනලා යන අම්මන්ටි කෙනෙක් සම්ප්‍රචා කොට පවිලානේ පිටරින් යද්දි වෙන්නේ. අවදි ලබාට ගෑණි නැති නිසා ඔයා යන එනකොට මේ පාරේ තියා ගන්නවා දැන් ළමලා ගෙදර මේ පැත්තේ තියෙන එකට හාමුදුර කෙනෙක් හම්බෙලා අහනවා අවසරයි ස්වාමින්වංශ ඉත්‍ත්‍යාව කරනවා දැක්කද කියලා. ඉත්‍ත්‍ය හාමුදුර කෙනා ඉත්‍ත්‍යාවද්ද පුරුෂයෙක් දැන්නේ දත්තට ගලක් නැති යනවා දැක්කා. ඒ ශාන්චි ගියේ නෑ අංගප්‍රත්‍යයෙන් බලන්න. ව්‍යංජන අනුව්‍යංජන බලන්න. නිමිති ගන්න. ඊට පස්සේ ඒ ශාන්චි උදම්මන්නවා තස්සා දන්තට්ටිකන් දිස්වා. උබ්බට නිත්තම් මනසිකර. තතේව තේරෝ ධීරෝ අරහතම අපා. එයාගේ ඒ දත්තක ටිකක් බලපු මේ තීර සූර ස්වාමීන් වහන්සේ උබ්බ නිමිත්තන් අනුසිතයි තමන් වඩන්නද අට්ටික සංඥාවේ හිත අරස කරගත්ත. පාරි ගමන් කරද්දී ඒකෙම අට්ටික සංඥාවෙන් ඕදාත රසින දාන ඕදාත රසින චතුත් අධ්‍යාන කියලා අරහතම අපා. ඕන තරම් ඒ වගේ වෙලාවක ගොම්මන වෙලාවේ ඒච්චියවත් එක්ක යම්මාකාරික ඇඟලුකම් පෑවන ස්වාමීන් වහන්සේ දිනු ආරම්භ වෙනවා තාත්තා කෙනෙක් වෙන්නේ. නම් තේසානසේ ඒකම අනිප්පතරව කතරිසා. අනිසමස්කාරට ගියා නම් ඒ වෙලාවේ වෙන කවුලක්වත් ඒක බාධා කරන්නේ නැහැ. ඒ සාහසික උපාය ඥානෙ තියෙනවා. නම් තේසහාසිතේ ඒ වගේ උපාය ඥානයක් තියෙනවා. යොන්සමස්කාරේ පහල කරගෙන එයිසත් ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ නැතුව
ඉස්ත්‍යාවේ අංග ප්‍රත්‍යංග බලන්නේ නැතුව, නිමිති ගන්න නැතුව, ඒස්ත්‍යව අරමුණු කරන්නේ නැතුව තස්සා දන්තත් කරලා දිසුවා. ඒකේ දත්තක ටික බවණක් දැකලා. එහෙමත්ින් නිමිත්ත පහල කරගන්න පුරුදු කරම නිමිත්තක් තිබුණ නිසා, යෝජනාච කාර්යති වුණ නිසා, බලාපොරොත්තු ගිය නිසා, දැක්ති ගැති නිසා උන්වහන්සේ අනිසතරාවා. ඉතින් ඒ නිසා මෙතෙන් කියන වාක්‍ය මෙහි දසන දෙකීම පේනවා. ඒ දෙකම අනුතුරු දායක දසන දෙකක්. විෂම දර්ශන දෙකක්. කෙනෙකුට නොවිය යුත්තක්. නමුත් යෝජනාච කාර්යය තියෙන කෙනාට ඒක හරවා ගන්න පුළුවන් තමන්ගේ වාසියට. ඒ නිසා ඒ කෙනා ඉස්ත්‍යාවක් දැක්කයි කියලා තරහක් උපදවගන්නෙත් නැහැ. මනාපයක් ආසාවක් උපදවගන්නෙත් නැහැ. ඒක යෝනිසමංච කාට දාගන්න දන්න කම ධර්මයේ තියෙන සුදානතාව. ඒ නිසා කාලකාරම් සූත්‍රයේ සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා. දිත්තා දත්තබ්බං නමඤ්ඤති. දත්තබ්බං නමඤ්ඤති. අදිත්තං මඤ්ඤති. දත්තාරං නමඤ්ඤති කියලා. මේ දුටු දෙයි ඔයිට වැඩි බලන්න දෙයක් තියෙනවා කියලා කවදාකවත් හිතන්නයි. ඔපිනිටික පමණයි යෝගන කොච්චර වේපත්‍රයකට දමල බැලුවත් ඊට පස්සේ කරන්නේ මනසින් කරන විකාරයක් මිස රූපේ පේන්නේ ඔච්චරයි දිත්තා දත්තබ්බන් නමන්නේ මේ දකපු දකපු දේ උටට බලන්න දෙයක් තියෙනවා කියලා හිතන්නේ. ඔයින් පිට බලන දෙයක් තියෙනවා කියලා හිතකට එකයි. අදිත්තම් මඤ්ඤති අනේ මේක නොදකින් කියලා හිතන්නත් එපා. මම මේක දැක්කේ නැහැ කියලා සංකල්පයක්වත් එපා. දත්තාරං නමන්නේ මේ බලපු කෙනෙක් ඉන්නවා කියලා කනගන්නත් එපායි. ඉතින් මම හිතන ඔයිට වැඩිය බුදු ආපරණ කියන්න වචන නැහැ. ඒ දැකීම මත යම් කෙනෙක් යොන්සමස්කාරය උපයන්නේ ඔයිට වැඩිය මේක ගෙනහැර පාන්න කම නැහැ. ඒ නිසා කිනෝ අපි යමක් දැක්කට පස්සේ කෙලවෙල ආහාරහර බලනවනම් ඉතින් අපිට පේනවා මේ දැකපු එකේ තව දැකිය යුක්තක් තියෙනවා. ඒ නැත්තම් මේක වෙනුවට වෙන දෙයක් දකින්න උනා නම් හොඳයි කියලා මේ ලෝකේ දැකිය යුතු දේවල් තියෙනවා. මෙතන හරිනේ අතන හොඳයි. දැන් හොඳ නැහැ හෙට හොඳයි. මෙයා හොඳ නැහැ අනිත් එක්ක නම් හොඳයි කියලා එහෙම දෙයක් නැහැ. ඒ වගේම අතීතම නැහැ මේ ඉස්සරහට පේන තියෙන දේ නදකින් කියන්නත් ඒක. ඒක මම දැක්කේ නැයි කියලා හිත රවට්ට ගන්න යන්නත් ඒක. ඒක නෙමෙයි යොන්සුපංචකාර. දැචාරන්නේ මම කියන්නේ බලන්නේ කදින් ඉන්නවා කියලා ගන්නත් ඒකයි. බුද්ධ ඥානවන්තයෝ මේ විදිහට ලස්සට විස්තර කරපු එක අර්මදේශන අමාර කරමින් අත රටපාල ස්වාමීන් වහන්සේ කියපු හැටි ඉතස්සලි වහ. රටපාල කියලා කියන්නේ හිටපු සිටුවරේගේ එකම පුතේ. ඩැටි ටිචලක් අම්මෝ පස්සේ කිව්වා. අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් වස්තු කොට ගහපුවාම මිනිස්සුෙකුට හැමැත්ත පහැපැත්ත පේන තරම් රන් රිදිමුත් මැණික් තිබිලා තියෙනවා. ඒක මේ මාංශය ඉතාමත්ම දැඩි උපවාසයක් කරලා මරණාන්තික උපවාසයක් කරලා පැවිදි වෙනවා. ඒකට යාළුව කියනවා මේ වෙලාවේ මේකට යන්න දෙන්න නැත්නම් මේ මනුස්සයා මැරෙනවා. ගියාට පස්සේ ප්‍රයෝගයක් කරලා සිඳු ආරවුම් කරනවා. යම්මයි තාත්තා දෙන්නා ඒ ෂටකපට අදහසින් මෙයාට සිඳු ආරවුම් දෙනවා. ඒකට බුදුචර්ය කියනවා බාවේ අම්මගේ තාත්තා ඉන්න අවසර අරගෙන දෙවිලෝ ඌ කියනවා. ඊට පස්සේ සිඳු ආරවුම් මියා බොහෝම ඈතපනාතකට යනවා පුල්නකක්වත් වදින්නට. මුදෙවට මතක තියාන්න කවුරුහරි මහාන වෙන්න ඕනේ නම් කවදාකවත් මහාන වෙලා උපන් ගමේ ඉන්නවා. ඒක කවදාත් හරි නෑ. ඒතොට වෙන්නේ ඔය පන්සලේ ආචි වාදන මහම් වෙයි, පන් යාළුවම් වෙයි, වත් හේඩියෝ හම්බ වෙයි, සිවුරට කොහිලා ආයෝග කියන්නේ. ඒක මේ ශාන්ති කියලා නෑ ඇතර ගිහිලා රහත් වෙලා දෙජානාචි වන්දින කී වේලාවක මේ ශාස්ත්‍රයේ නරක වේලාවට අර තාත්තා අම්මයි තාත්තා තමයි ජීවත් වෙනවා. ඒ සිටු මාලිගාව කියන වීදි පිට පාටය. හැබැයි ඒ සිටු මාලිගාව කිසියම් කෙනෙකුට හාංකාවක් නැහැ. මොකද ඒගොල්ලෝ මේ වෙනකොට සංඝයාට වෛර කිරීම ඉතාම උග්‍රව කරලා කවදාකවත් පිට පාටය දෙන්නේ නැහැ. සංඝයා දකින්න ලැබීම අවමංගල්‍යයක් කරගෙන ඉඳලා තියෙනවා. එතන සිට මාලිකාවේ ගාන යනවා කිසිම කෙනෙක් දොරාරින් දෙත් නැහැ මෙන්න වාද දෙන්නේ නැහැ. පිටිපස්සේ තොරගාවට යනකොට හදිසියෝගේ දාසියක් එළියට එනවා නරක් වෙච්චි රොටි කැල්ලක් විසි කරන්න. මේ ස්වාමීන් වහන්සේ කියනවා නංගියෝක විසි කරන්න යනවා පාත්‍රය දාවන්න.
ඒ දානකොට අද්දක තියා බලනකොට හිතනවා මේ අපේ ස්වාමි දරුවෝ නේද කියලා ඒ අම්මන්ගිට අර දාසිත නිකමට හිතෙනවා අද්දකේ කවුදගේ නිමිති අරගෙන දූවන ගිහිල්ලා කියනවා සිටු දියණියට ඔන්න අපේ ස්වාමි දරුවෝ නැත්තම් අපේ ආමු මහත්තයා මේ පාරේ යනවා එතකොට තාත්තා දූවගෙන ගිහින් පිටිපස්සේ යනකොට කැටිච්චි ගියක විච්‍යකයි නේදගෙන අර පුස්කාච රොටි වර්ග ඉත ආතර කතා කරන්න කියනවා ඒක ඉතින් මෙහෙම කරන්නේ ඔබගේ දෙත්තේ පාළුනේ ඉඟා ගන්න ඕන කමක් නැහැ බලපං ඔය කුණුචි රොටියක් නේද වරන්නේ යන් විතර කියලා කියනවා අද පිටින් පාක් ඉවරයි අද මීට පස්සේ ආයෙත් පිටින් පාක් ගන්න නැහැ ඉතින් එහෙමනම් මම මොකද්ද කරන්න ඕන ඉත සාකච්ඡා කරන්න කියනවා අවශ්‍ය නම් රෝගදයට අවශ්‍ය නම් හෙට දාන්න ආරාධන කරන්න ඒ පහුවෙන්ද හෙට දාන්න යා ඊයන් පස්සේ තාත් අම්මා කතා කරලා කියනවා පරණ අඹුවන්ට යම්මා කාලිකෙන් සැරසුනොත් උඹට මේ රක්තපාලක හිත ගන්න පුළුවන් ද ඒ ආකාරයට සැරසෙලා හිටපළයි අර පස්සේ නෑ ඇති කරගන්න ඊට පස්සේ වස්තු ඔක්කොම ගෙනලා සුදුරිදි දෙකකින් බානවා මේ තාත්තගේ වස්තු මේ අම්මගේ වස්තු මැද ආසනේ පනවලා මේ ශාන්ති කීට වටම පඩම්ම ලියවලා අම්මා කියනවා අර පස්සේ නාට රූප සුන්දරි තරගෙට ඉදිරිපත් වෙනවා ඒ කොල්ල ඇවිල්ලා එහාට මෙහාට මොකුළු පාරක් ගියාට පස්සේ එක්කෙනෙක් කන රක්තපාල ආඳුරන්නේ මොයි තපස් රකින්නේ අපිටත් වැඩි හොඳ සුරංගනාවිය බලාපොරොත්තු රක්තපාල ස්වාමීන් වහන්සේ පරණ අඹුවට කතා කරන්නේ නංගි කිය. නැගෙන්නේ එහෙම අදහසකින් නෙවෙයි කියනකොට අර පස්සෙන් කරන් කැල්ල වැටෙනවා. ඊට පස්සේ අම්මා කරන්නේ සේවකෙක් ලව්වා අර වස්තු අරවලා පෙන්නනවා. ඔබ බලාපං ඔබ තමයි එකම දරුවා. මේක නැතුවත් මේ වස්තු සියලුම රාජසන්න කරනවා. ඉන්ෂා දැන් උනත් කල්පනා කරලා බලලා අපිට හිත තන දෙන්න මේ වස්තු මොකද බව කරගෙන සෝසේ හිටපන්. ඒකට මේ ස්වාමීන් වහන්සේ කියනවා පින්ද පාතේට වදම්මා නම් පින් පාත් දෙන්නේ නැත්නම් මං යනවා එළිය පින්ද පාත. ඒක දිති ඊට පස්සේ කරන් දෙයක් කරලා කච්ච දාන්න පළදලා බණට කියනවා මේ ස්වාමීන් වහන්සේ මුවවැද්දෙක් මුවෙක් අල්ලගන්න උගුලක් කටවල තිබ්බට පස්සේ දක්ෂ මුවෙක් ඇවිල්ලා ඒකේ තියෙන හැම කාලා උගුල ගස්ස ගන්න නැතුව යන්නේ අපේද වැඩ අඩාණ්ඩයි දැදී යන්නේ වගේ තමයි මම මේගොල්ල ලැහැත්ති කරලා තිබුණාට හැම මම කනවා හැබැයි උගුල ගස්ස ගන්නේ යෝගාවචරය කියන්නේ අන්නේ එහෙම සතුයි ඒ හැමත දිනදී නැතුව බෑ අපිට මොකද හැම කාලා ගස්ස ගන්න නැතුව ඉන්න පුළුවන් වුණොත් යෝගාවචරයට කිසිම තැනක් අවලංගු නැහැ බුදුන් පන්දිසංගත කියනවා භික්ෂුන් වහන්සේලාට මේ දේවල් ගැලපෙන්නේ නැහැ මේ දේවල් හොඳ නැහැ කියලා මේ නිකම්ම නිකම් කොහොම කියන්නේ පුතක් යන ගියෝ උදාර උදාහරණයක් ඇකිලි කරනවා උන්දල දන්නේ නැතිළු අපි සර්වඥාන් වහන්සේ ගෝලියෝ කිය සර්වඥාන් වහන්සේ කියන්නේ අරහ අපේ කියන කොයි දේට සුදුසුද භික්ෂුකම කියලා කියන්නේ ඕනම දෙයකට සුදුසු වෙන්න හදන මිසක් අසවල්දී බෑ කියලා බෑ හැබැයි යෝනිසමස් කාර්යචිනම් පරණ. එහෙම නැත්නම් අපි හිත කොහොමදක් යන්නේ ආයෝනිසමස් කාර්ය. එතන යෝනිසමස් කාර්ය හදාගත්තට පස්සේ කොයි එකක් වික්ෂුවක් තරම්. ඉතිරි වේවා කුරුස වේවා මොකා වුණත් වික්ෂු කියන නමට ගැලපෙනවා. ඒ නිසා අපි මේ හදන්න හදන්නේ අපි මේ දිනු කරන්න හදන්නේ සතිය හරහා යෝනිසමස් කාර්ය හරහා අපි හිතේ ව්‍යස්ත කරලා යන්ජනන් ව්‍යංජන අරගෙන අභිරමණය කරලා වින්දනය කරන පැත්තට නෙවෙයි නිත්‍යදායකට විරාගයේ පැත්තට ඡේවීම පැත්තට වැහිවීම පැත්තට නිරෝධයේ පැත්තට මේ දෙකම එකම කාර්ය දෙපැත්ත සිද්ධිදීහා බල අභිරමණය කරන්න ව්‍යංජන ව්‍යංජන බලන්න අංග ප්‍රත්‍යංග බලන්න ඒ වගේම නිමිති ගන්න අරමුණු කරන්න මේ දිනවල හැකියාවද ඒ අරමුණේම ඡේවීම බලන්න, වැහිවීම බලන්න, විරාගය බලන්න, නිරෝධය බලන්න, නිබ්බිදා පහල කරන්න මේ දෙකම එකම කාර්ය දෙකක්. අසත්පුරුෂයර කල්දාකත් එක්ක විරාගය නිරෝධයක් ඡේවීමක් වැහිවීමක් තේන්නේ නැහැ ඒක කාලකන්නික මුස්පේන්තු එක නැකම නදයක් විදිහ තමයි පේන්නේ. එයාට පේන්නේ මේ ලස්සනට අම්බෙච්ච මේ පංච ඕකාර භවයේ බුද්ධාන්තන රූප බලපං බුද්ධාන්තන සද්ධාහපං ගන්ධ බලපං රස බලපං පහස විඳපං ඊකට කිය පොහසක් කියලා තමයි ඒගොල්ලෝ න්‍යාපත්‍ය හදා. ඔය ජෝන්ස් මහසිකාරේ පහල වෙච්ච එක නදන්නවා.
මේ වගේ අයුංස මංස්කාරයේ යුක්තව ව්‍යංජනන ව්‍යංජන බලමින් අංග ප්‍රත්‍යංග බලමින් අනිමිති ගනිමින් අරමුණු ගනිමින් මේ යන මිනිසයා ගොඩ ගන්න කාට පුළුවන් කොච්චර දන් දුන්නත් මෙතන තියෙයිද වහංගුවා කොච්චර සිල් රැක්කත් යෝංස මංස්කාරයේ මංස්කාරයේ දානි නැතුව සිතකින් යෝංස මංස්කාරය අවශ්‍යයි නමුත් අපි දන්න මේ සාමාන්‍ය සීලෙන් අපිට තියෙයිද ගැලවුමක් හවරණ ඉන්ජයුව නැතුවත් බෑ යෝංස මංස්කාරය වරන්දර දාන්නේ හොඳට සීල් තකින් හොඳට සම්පත බහනා කරන විපස්සනා බහනා කරලා පස්සේ තමයි ඒක නර තේරුම් ගන්නෙ තමන්ට ගැලවුම තමන් අතේමයි මේ මොහොතේමයි දිවන්නේ නැහැ එවගේම පරිබාහිතේ විෂමාරුණක් තිබුණා සුභාරුණක් තිබුණා අරමුණෙන් නිබිදා පාල කරගන්න එක අරමුණට අයිතිවම කීමක් නෙමෙයි. නමුත් සදාචාරවාදී සම්පූර්ණ මේට වැඩිය වෙනස් කතාවක් කියාවි. අපිට නිවන් දකින්න බැරි මේ විෂම අරමුණ තියෙන නිසා කියලා. ඒ නිසා යා ඉස්ලාම් බන්න ලෝකේ විෂම අරමුණ නැතිකම. සමන් ගකෝ දෙක හෙරපු දෙයක් දාගන්න වෙනකොට ලෝකෙටම හංග ලණ්ඩාද. උත්‍රාඥාතේ දීපක දාමක නිප්ලගිය. ඒ සායිතේ යන්න ආවුද? සන්නද්ධ වීම තමයි අපි මේ මනස්කාර කියන චිත්තක්ෂණය. සංස්කාර කියන චෛතසිකය පිළිබඳව සොයා බලන්නේ ඒක ලක්ෂ කියලා කෝටි වාරයක් වැරද්ද ගෙන්නේ. වරද ගන්නේ වැරද්ද සඳහා නෙවෙයි. අපි ගිනාපු වේගයේ කඩනවා කියන එක ලේසි නෑ. ඒ හැම වැරද්දකින්ම මොකද්ද පණ්ඩරයක් ඉන්නේ. අනේ ඉట్ల යොන්සු මං කරපැත්ත හැරුණාට පස්සේ මේ බුදුහාමුදුරෝ යාගෙන තියෙන දේ මොන විද්‍යයක විප්‍රවිය මනසකින්ද මේ කිං සත්‍ය කවේශිකින් කුසල කවේශික කටයුතු කරේ මේ සාවිශාල අයෝච මනසිකාරයේට අන්ධහැර පපා කෑක ගහ දුවන මේ මහා පාණෝපජාව දැකලා මොන්න තරම් මෛත්‍රියකින්ද කරුණාවකින්ද මිනිස්සෙයි නේ ඕක අයෝච මනසිකාරයෝගෙන් කවදාකවත් හොදක් වෙන්නේ නැහැ පොද්දක් නතර වෙයලා පොද්දක් ඉගෙන අහපල්ලා පොද්දක් එකට හිතවල චිත්තනේ චින්තාමය යන්නේ පහල කරපල්ලා පොද්දක් වාඩි වෙලා මේක බලපල්ලා කියලා ඒ කෙනෙකුට අවබෝධ කරලා දෙනවා කියන එක. එසේමසේ පුංචි මහා කරුණාකින් කරන්නේ. එදා අවබෝධ කරලා දීපු මේ විදුහාන්සෝ සජීවමාන වෙන්නේ කාද දක්වා මේ පෙරපත ගේනවයි කියන එක. මේ තරම් අධි රාජ්‍යවාදී විදියට මෙවැනි දෙයක් නෝන්ජල්කමක් හැවිසේ සලකන අන්‍යාගමික වේවා බුද්ධාගමික වේවා ලෝකෙක ඊට වැඩි ආශ්චර්යයක් ඇත්ද? මේ ශාකිතේ මේ පෙරපතේ මේ ගමනේ පුටි සමාජිකමක් අඟුණා ඒ ගමන පුංචි තල්ලුවක් කිය ගන්න පුළුවන් වුණොත් අපිටත් හම් වෙන සේවේ අසීමිතයි. ඒ සාසනට වෙන සීගත් අසීමිතයි. ඒ නිසා අපි ගත කරන්නේ එක චිත්තක්ෂණයක්. විමුක්ති සමාජ කාර්ය ගත කරන එක චිත්තක්ෂණයක්. මතක තියාගන්න එතනමයි සාසනේ තියෙන්නේ. ඉන්නේ පිට මොනම තැනකවත් සාසනේ නෑ. ඒ නිසා අපේ හද මඩල අපේ වර්තමාන චිත්තක්ෂණය පුළුවන්තර යොන සමාජ කාර්ය බාර කර ගන්න පුළුවන් නම් අපි ඒක සාසනේ ගන්න පුළුවන් උස්සස්ම සේවයක් වෙන අතර ඉතින් සාසන කරන ප්‍රෞෂ්ම සීලයක් කියන නිසා සීලිනාට මේ වැඩි ශක්තියක් තරියක් බලන්න. ඊට අද දවසේ ධර්ම දේශනා වේවා.